අයිබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන ඖෂධීය ශාකයක් සම්බන්ධයෙන්. ඒ තමයි තෙබු. කොස්ටස් ස්පෙෂියෝසස් කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තෙබු මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ. මේක සීනි මට්ටම පාලනය කරන්නට උපකාර කරන ඖෂධයක් ආහාරයක් හැටියට ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයින් මේ තෙබු කොළ ආහාරයක් විදිහට පාවිච්චි කරන්. එතෙන්දී තෙබු කොළ ආහාරයක් විදිහට පාවිච්චි කිරීමේ ගැටලුවක් නැහැ. මොකද පර්යේෂණාත්මකව පවා ඔප්පු වෙලා තියෙන කාරණයක් තමයි සීනි මට්ටම, රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවක් තෙබු කොළ වලට තියෙනවායි කියන කාරණ. නමුත් මෙතෙන්දී විශේෂයෙන්ම දැනුවත් වෙන්නට ඕනි කාරණා කිහිපයක් තියෙනවා මේ තෙබු කොළ ආහාරයට ගනිද්දී. පළවෙනි කාරණේ තමා තෙබු වර්ග කිහිපයක් අපිට පරිසරයේ දකින්නට හම්බ වෙනවා. එතකොට මුලින්ම අපි දැනුවත් වෙලා ඉන්නට ඕනි මේකෙන් වඩාත් ආහාරයේ පිණිස හෝ ඖෂධ පිණිස පාවිච්චි කරන්නට සුදුසු වර්ගය මොකක්ද කියන එක. මොකද සමහර තෙබු වර්ග විසිතුරු ශාක විදිහට හදන තෙබු වර්ග තියෙනවා. ඒවා විවිධ වර්ණ රටා සහිතව අපිට දකින්නට හම්බ වෙනවා. සමහර තෙබු වර්ග තියෙනවා ඉතා තද බූවක් තියෙන තෙබු වර්ග. මේ තෙබු වර්ග අපි ආහාරයේ පිණිස හෝ ඖෂධ පිණිස පාවිච්චි කරන්නේ නැහැ. ඖෂධ පිණිස පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් තද කොළපාටින් යුක්ත පත්‍ර තියෙන සුදු පැහැති මල් හටගන්න බූවක් ඉතාම අඩු, සාමාන්‍යයෙන් පත්‍රයේ බූව ගත්තොත් නැති තරම් හොඳට පොලිෂ් වෙලා වගේ තියෙන පත්‍ර සහිත තෙබු වර්ගය තමයි ආහාරයේ පිණිස වඩාත් යෝග්‍ය වෙන්නේ. එතකොට මම මුලිනුත් කිව්වා තෙබු කියලා කියන්නේ සීනි මට්ටම ගොඩක් පාලනය කරන්න වැදගත් වෙන ඖෂධීය ශාකයක්. එතකොට අපි ගොඩක් වෙලාවට සීනි මට්ටම වැඩි, එහෙම නැත්නම් දියවැඩියාව රෝගීන් පෙළෙන රෝගීන් මේ දියවැඩියාව සඳහා පාවිච්චි කරන ඖෂධත් සහිතව තෙබු කොළ ආහාරයට ගනිද්දී ප්‍රවේශම් වෙන්නට ඕනි. මොකද තෙබු කොළ වලින් සීනි මට්ටම ටිකක් ඉක්මනට අඩු කරන ගතියක් තියෙනවා. එතකොට සීනි මට්ටම අඩු කරන්න බෙහෙතුත් අරගෙන ඒත් එක්කම තෙබු කොළත් ආහාරයට ගත්තොත් ඔබගේ සීනි මට්ටම ටිකක් එකපාරට ලොකු වගේකින් පහළ යන්නට පුළුවන්. ඒක නිසා ඔබ තෙබු කොළ ආහාරයට ගනිද්දී එක වරකට ආහාරයට ගන්නා ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනි. සහ කොපමණ කාල පරාසයක් තියාගෙනද මේ තෙබු කොළ ඔබ සතියකට ආහාරයට ගන්නේ කියන කාරණය පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනි. ගොඩක් වෙලාවට තෙබු කොළ සලාදයක් විදිහට කන එක තමයි වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නේ. මොකද තෙබු කොළ සාමාන්‍යයෙන් අමුවෙන් සලාදයක් විදිහට පොල් ටිකක් දාලා ගත්තයින් පස්සේ රසට කන්න පුළුවන්. ඉව්වයින් පස්සේ මේකේ අර සමහර වෙලාවට පොඩි නීරස ගතියක් තියෙනවා. ඒක නිසා අමුවෙන් කන්න තමයි ගොඩක් දෙනෙක් පෙළඹිලා තියෙන්නේ. ඒකට මේ පොල් සහිතව තෙබු කොළ සම්බෝලයක් විදිහට හදාගත්තොත් හොඳටම ප්‍රමාණවත් මේස හැන්දක් දෙකක් වේලකට එක දවසකට පාවිච්චි කරන එක. සහ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොළ වලින් ගත්තොත් දෙකක් හෝ තුනක් උපරිමයි. හා දිනපතාම තෙබු කොළ ආහාරයට ගත්තොත් එතනදිත් වෙන්නේ ඔබ බෙහෙත් ගන්න අතරතුරේදී තෙබු කොළ ගන්නකොට දිනපතා ඔබේ සීනි මට්ටම පාලන ඉතාම පහළ අගයකට යන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන් දවසක් යන දවසක් වගේ, එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක් තෙබු කොළ ආහාරයට ගන්නට පුළුවනි. අතිරේක දවස්වලට වෙනත් කොළ පලා ජාතියක් පාවිච්චි කරන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමා දැන් මේ තෙබු කොළ හොඳ සීනි තියෙන කට්ටියට විතරද, එහෙම නැත්නම් සීනි තියෙන අය විතරද මේ තෙබු කොළ කන්න ඕනි කියන කාරණේ. එහෙම එකක් නැහැ. තෙබු කොළ ඕනම කෙනෙකුට ආහාරයට ගන්න පුළුවනි. සාමාන්‍යයෙන් දියවැඩියාව රෝගෙන් නොපෙළෙන පුද්ගලයෙකුට දිනපතා තෙබු කොළ ආහාරයට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. තෙබු කියලා කියන්නේ ඉතාමත් ගුණදායක ඖෂධීය ශාකයක්. ඒකට තෙබු සාමාන්‍යයෙන් අපි දියවැඩියාවට යෝග්‍යයි කියලා කිව්වට මීට අමතරව විශේෂයෙන්ම රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු කොළ ඉතාම යහපත් ඖෂධයක් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගර්භාෂයේගත ආබාධවලදී සහ රුධිරය පිටවන රෝග අවස්ථාවන් වලදී විශේෂයෙන්ම
හර්ෂස් රෝග අවස්ථාවන් වලදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රක්ත පිත්ත අවස්ථා කියලා අපි සඳහන් කරන රෝග අවස්ථා තියෙනවා. නාසයෙන් ලේ යන අවස්ථා වගේ. ඒ වගේම තමයි අතිආර්තව අවස්ථාවන් විශේෂයෙන්ම ගාන්තාවන්ගේ මාස් සුද්ධිය වෙන අවස්ථාවන් වලදී අධික වශයෙන් රක්තය පිට වෙන අවස්ථා වගේ රුධිරයේ වැඩි වශයෙන් පිට වෙන රෝග අවස්ථාවන් වලදී ඉතාම හොඳ ඖෂධයක් විදිහට පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම චර්ම රෝග වලදී ඉතාමත් ගුණදායක ඖෂධයක් හැටියට තෙබු සලකන්නට පුළුවන්. එතකොට මෙවැනි ඖෂධීය ගුණ තියෙන නිසා ඕනෑම පුද්ගලයෙකුට තෙබු කොළ ආහාරයට ගන්නට පුළුවන්. අනිත් වැදගත්ම කාරණේ තමයි පර්යේෂණාත්මකව මේ වෙනකොට හොයාගෙන තියෙන කාරණය, විශේෂයෙන්ම දියවැඩියාව තියෙන රෝගීන්ගේ විශේෂයෙන්ම පුරුෂ පාර්ශවයේ අපි දන්නවා ලිංගික අප්‍රාණිකත්වයේ ගොඩක් වෙලාවට රෝග ලක්ෂණයක් විදිහට දියවැඩියාව කාලාන්තරයක් තියෙනකොට එනවා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ විශේෂයෙන්ම දියවැඩියාව තියෙන පුද්ගලයන්ගේ ටෙස්ටොස්ටරෝන් හෝමෝන මට්ටම ගොඩක් වෙලාවට පහළ යනවා. මේක සාමාන්‍යයෙන් අර දෙපැත්තට සම්බන්ධ වෙලා තියෙන කාරණයක්. ටෙස්ටොස්ටරෝන් මට්ටම අඩුවීම නිසා දියවැඩියාව අනාගතයේදී එන්නටත් පුළුවන්. එහෙම නැත්නම් දියවැඩියාව කාලාන්තරයක් තිබීම නිසා ටෙස්ටොස්ටරෝන් මට්ටම පහළ යන්නත් පුළුවන්. ඒකට මේක නිසා පිරිමි පුද්ගලයන්ගේ ලිංගික ශක්තිය හීන වෙලා යන අවස්ථා අපි දකිනවා. තෙබු කොළ විශේෂයෙන්ම දියවැඩියාව රෝගීයේදී සීනි මට්ටම පාලනය කරනවා හා සමානවම පර්යේෂණාත්මකව මේ වෙනකොට ඔප්පු කරගෙන තියෙන කාරණයක් තමයි පිරිමි පුද්ගලයන්ගේ ටෙස්ටොස්ටරෝන් හෝමෝන මට්ටම ඉහළ නංවන්නටත් හේතු වෙනවයි කියන කාරණේ. එතකොට තෙබු කොළ විශේෂයෙන්ම ඔය දියවැඩියාව තියෙන රෝගීන්ගේ විශේෂම පිරිමි පුද්ගලයන්ගේ ලිංගික ශක්තිය හීන වෙන අවස්ථාවන් සඳහාත් ඉතාමත් යෝග්‍ය වෙන ඖෂධයක් හැටියට පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට මේ ආකාරයෙන් ගුණ සහිත වෙච්ච මේ පලා වර්ගය අපි අර මුලින් කියපු විදිහට නියමිත මාත්‍රාව සහ නියමිත කාල පරාසයන් තුලදී ආහාරයට ගැනීමෙන් නිරෝගිමත් භාවය ඔබට පවත්වා ගන්නට පුළුවන්. අතුරු ආබාධ ඇති කරගන්නේ නැතුව. අතුරු ආබාධ කියලා කියවෙන්නේ විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම අඩුවීම නිසා එන්නට පුළුවන් සංකූලතා උත්සන්න වෙන්න පුළුවන්. තෙබුකොළ අනවශ්‍ය විදියට දිගින් දිගට මාත්‍රාවක් රහිතව ආහාරයට ගත්තා.